අපි ගොටු පිට්ටු හදන්නයි හදන්නේ අද. ඒකට උමනා බඩු හාල් පිටි ගෑම් 400ක් ගත්තා. වාම් පිටි ගෑම් 100ක් ගත්තා. පොල් පොල් ගෑම් 200යි. චීනි ගෑම් 400යි. ලුණු සුවල්පය මේ බෙදලා කුඩු කරගත් මහදුරු තේ ඇඳෙන් පුරෝලා එක දාන්න ඕන. ඊස් තේ ඇඳෙන් තුන් කාලයි. කුඩු පිට්ටු සෑදීම සඳහා අපි සීනි සුවල්පයක් දැන් කර කර ගන්න ඕන. ඒකට වතුර පොඩ්ඩක් දැම්ම. මේක උණු වුණාට පස්සේ මේක හොඳට නිමෙන්න ඕන. නිමුණාට පස්සේ තමයි අර පිටියට කලවම් කරන්නේ. උණුනේ දාන්න හදේ නෑ. එතකොට පිටි දැම්බෙනවා. එතකොට කොටු පිටි දැම්බෙන්නේ නෑ. අම හිටිනවා නේද? අම හිටිනවා. මේක හොඳට ඇලෙන්න නිමෙන්න ඕන. ඉතින් අපි දැන් ඉතින් කර කරගෙන වතුර දාලා මේක ඉස්සෙල්ලාම තියාගන්න ඕන. අර අනන්න ඊට පස්සේ පැණි ටික කර වුණා. දැන් අපි වතුර ටික දැම්මා. දැන් අපි පැණි ටික බාගන්න හදයි. බොටු පිට්ටු සෑදීම සඳහා උමනා බඩු ටික මිශ්‍ර කරගන්නයි හදන්නේ. උමනා බලම උමනා දෙදා පිපුම් කාරක. ඒකට ඊස් හැන්දක් රෝල භාජනයකට දාගන්නවා. ඒකට වතුර සුවල්පයක් දාගන්නවා. ඒ වගේ රා වගේ මේ ලස්සන්ට මෙහෙම තියෙන්න ඕන දියකලා මිශ්‍රණය සාදා ගන්න ක්‍රමය පළමුව හාල් පිටි ටික දාගන්න. දෙවනුව පාන් පිටි දාගන්න. තුන්වෙනුව පොල් ටික දාගන්න. දැන් අපි ලුණු උමනා ප්‍රමාණයට ලුණු දාගන්නවා. වැදගත් මහදුරු හැන්දක් දාන්න. මිශ්‍ර කරගන්න.
අපි කර කරගත් පැණි ටිකත් ඒකට මිශ්‍ර කරනවා. දැන් පැණි ටික දා ගන්නවා. අපි අනාගත්තා තව තව දියාරු මදිවිංග උමුනා ගන්නට දියාරු කරගන්න ඕනේ වතුර ටිකක් දානවා මේ දින උමනා පදමේ මේ ගානට දැන් අපි පැයකුත් කාලක් විතර පිපෙන්න තියන්න ඕන. ලේකින් අපි වසා තබනවා එක පැයකුත් කාලක් පමණ වෙලාවක් වහලා තියන්න ඕන. පිටි මිශ්‍රයේ පිපිලයි තියෙන්නේ මේ ගන්නට. උඩට දාන්නයි යන්නේ. මේ විදිහට දාගන්න. කොටු විට තැඹීම සඳහා මේ විදිහට පොල් කුඩු ටිකක් හරි මුට්ටියක් වඬු බැඳලා රෙදි ගැල්ල බැඳලා මුට්ටියකට පොල් කුඩු ටිකක් හරි දාලා මෙහෙම යටට වඬු බැඳලා මම තද කරන්නේ. කල ගොටු වල දාලා වාජනේ තිබ්බ දැන් වහන්න යන්නේ. දැන් ගොටු පිටු තැඹිලා තියෙන්නේ දැන් අපි බාගන්නයි හදන්නේ.